සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් 55 ඉතින් 2020 ගේන අලුත් වීඩියෝ එකට අපි කම්පියුටර් එකක් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරත් අපිට ඒකේ වැඩක් කරගන්න විවිධාකාරයේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා උදාහරණයක් විදිහට ඔයාගේ ෆොටෝ එකක් එඩිට් කරන්න ඕනි නම් ෆොටෝ එකක් එඩිට් කරන්න වෙනම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා මේ වගේ වැඩක් පාස්වෙන් කරගන්න පුළුවන් වෙබ්සයිට් පහක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහරු මෙහෙම වෙබ්සයිට් තියෙනවා කියලා දන්නවද සමහරු නොදන්නවා වෙන්න පුළුවන් කොහොම වුණත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තාමත් මගේ YouTube channel එක subscribe කර නැති කෙනෙක් ඉන්නව නම් පළවෙනිම subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මුලින්ම කතා කරන්නේ cymath ගැන cymath කියන්නේ අපිට ගණන් හදන්න පුළුවන් විදිහ වෙබ්සයිට් එකක් ගණන් හදන්න පුළුවන් කිව්වම ඔයගොල්ලන්ට එකපාරට හිතෙන්නේ නැත්තේ මේක calculator එකක් කියලා මේක calculator එකක් විදිහටත් වැඩ කරනවා හැබැයි ඒ විතරක් නෙමෙයි අපිට ගණන් වල තියෙන සංකීර්ණ ගැටලු උනත් විසඳගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි cymath කියන්නේ. cymath එක වගේ තවත් ගොඩක් වෙබ්සයිට් තියෙනවා. පේඩ් කරලා තමයි මේ වෙබ්සයිට් වල සර්විස් එක අරගන්න ඕනේ. මේ cymath එක ෆ්‍රී යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම cymath ලගේ ප්‍රෝ වර්ෂන් එකක් තියෙනවා. ඒක පේඩ් කරලා ගන්න ඕනේ. මෙව පේඩ් කරලා ගන්න cymath ප්‍රෝ වර්ෂන් එකේ මෙහෙම පේඩ් කරලා ප්‍රෝ වර්ෂන් එක ගත්තොත් අවිස්තරාත්මකව ඇයි මේ පියවර මෙහෙම කරේ ඇයි මේ පියවර නැතුව වෙන දෙයක් කරන්න බැරිද මේ ගාන විසඳන්න තව වෙන ක්‍රම නැද්ද මේ වගේ දේවල් සවිස්තරාත්මකව බලා ගන්න පුළුවන් මේ cymath එකේ ප්‍රෝ වර්ෂන් එක ගත්තොත් කොහොම වුණත් ඔයා ප්‍රී වර්ෂන් එක යූස් කරත් ඔයාට ගැටලුව විසඳපු ආකාරය සවිස්තරාත්මකව බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට දැන් මම පෙන්නන cymath එකෙන් ගැටලුවක් විසඳන ආකාරය අපි දැන් මේ ගැටලුව cymath එකෙන් විසඳලා බලමු ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් cymath එකෙන් පියවර වශයෙන් මේක විසඳලා තියෙන ආකාරය දෙවෙනි වෙබ්සයිට් එක විදිහට මම කතා කරන්නේ bitly ගැන bitly කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් මම අහලා තිබ්බා ඇත්තටම bitly කියන්නේ link short කරන්න පුළුවන් system එකක් තියෙන වෙබ්සයිට් එකක් මේ වගේ වෙබ්සයිට් තව කීපයක්ම තියෙනවා මම තව එකක් ගැන ඔයගලන් කියන්න එකක් තමයි apply කියන්නේ apply එකේදී වෙන්නේ තප්පර පහක add එකක් බලලා තමයි අපි දීලා තියෙන link එකට ඔයගලන්ට යන්න වෙන්නේ මෙතින් ඉඳන් හුඟක් වෙලාවට bitly use කරන්නේ ඩිරෙක්ට්ම මේගොල්ලෝ ලින්ක් එක ෂෝට් කරලා දෙනවා අපිට අදාළ වෙබ්සයිට් එකට යන්න. මම දැන් ඔයගොල්ලන්ට bitly වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගියා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මම දැන් ඔයගොල්ලන්ට පේනවා ෂෝට් කරලා තියෙන ලින්ක් වල ඩීටේල්ස් තියෙනවා. මෙතන මම ෂෝට් කරපු ලින්ක් ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා. ටෝටලි ක්ලික්ස් කරලා තියෙනවා 76ක්. මම YouTube එකට අප්ලෝඩ් කර ලින්ක් වලින් 72ක් කට්ටි ක්ලික් කරලා තියෙනවා. ඒ වගේම මේ ලින්ක්ස් ක්ලික් කරලා තියෙන රටවල් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට link එකක් short කරගන්න ඕන නම් මෙතනින් create කියන button එක use කරලා අවශ්‍ය link එක මේ විදිහට copy කරගෙන ඇවිල්ලා මෙතනින් paste කරාම මේගොල්ලෝ ඔයගොල්ලන්ට short කරලා link එකක් හදලා දෙනවා. මේ link එක මේ උඩින් පෙන්නන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ link එක save කරගන්න ඕනි marker නමක් දීලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති දැනට මේ link එක ගිහිල්ලා යොදාගෙන use කරන්න පුළුවන්. ඒ use කරද්දී ඔයගොල්ලන් මෙතනින් මේ details update වෙනවා බලා ගන්න පුළුවන්. තුන්වෙනි website එක තමයි Gravit Designer. Gravit Designer website එක කියන්නේ එක්තරා විදිහට Adobe Illustrator වල බලා ගන්න හැම වෙන tools එහෙම online ලබා දෙන editor එකක්. මේක පාවිච්චි කරලා ඒ software වල තියෙන tools තවත් විවිධාකාරයේ graphic design කරන්න පුළුවන් software එකක් විදිහට Gravit Designer හඳුන්වන්න පුළුවන්. කිසිම software එකක් download නොකර ඔයාලට පුළුවන් browser එකේ ඉන්න ගමන්ම ඔයාලට ඕනි ෆොටෝ එක එඩිට් කරගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් graphic designer website එකේ interface එක. මේ වගේ interface එකක් තමයි graphic designer website එකේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් get start දීලා ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝ එකක් එඩිට් කරගන්න පටන් ගන්න. get start දීලා අස්සට ආවට පස්සේ මේ වගේ interface එකක් තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා t-shirt එකට design එකක් design කරනනම් මෙතනින් මේ t-shirt කියන එක select කරලා ගත්තාම මේ වගේ ඔයගොල්ලන් t-shirt එක පෙන්වෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට කැමති දේවල් දාලා මේ ටී-ෂර්ට් එක ඩිසයින් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් මෙතෙන්ට දාලා මේ ටී-ෂර්ට් එක ඩිසයින් කරන්න පුළුවන්. මම මේ දැන් මේ ෆොටෝ එක යූස් කරලා මෙතන පොඩ ඩිසයින් කරලා පෙන්නන්නම් ටී-ෂර්ට් එක. මේ විදිහට මේ ටී-ෂර්ට් එක ගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉතින් මේ software එක භාවිත කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. හතරවෙනි සයිට් එක ගොඩක්ම වැදගත් ෆිල්ම් බලන කට්ටියට. මම නිකමට හිතලා බලන්න මේ වෙද්දි බලපු ෆිල්ම් වලින් ඔයා කැමතිම ෆිල්ම් එක මොකක්ද කියලා. සමහර විට මේ මූවී එක ඔයාට බලන්න හිතුවත් ඔයාට ඒක ආය බලන්න කම්මැලි හිතෙනවා ඉස්සෙල්ලා බලපු නිසා. මේ කලින් බලපු මූවී එකට සමාන කතාවක් නැද්ද කියලා ඔයාට හිතෙනවා. මේ වගේ වෙලාවට ළඟින් යන මූවිස් හොයාගන්න හොඳ සයිට් එකක් තමයි මූවි මැප් කියන්නේ. මෙතෙන්දී ඔයාලට පුළුවන් අපි අර ආසාවෙන් බලපු මූවි එකේ නම දීලා ඊට ආසන්නම කතාවක් තියෙන මූවි එක හොයාගන්න. මූවි මැප් සයිට් එකට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න වෙන්නේ. මෙතෙන්දී අර කැමතිම ෆිල්ම් එකේ නම දීලා මම මේ විදිහට මම කැමතිම ෆිල් එකේ නම දීලා
මෙතනින් සර්ච් කරනවා ඊට පස්සේ ඔයගලන් බලා ගන්න පුළුවන් මේ විදිහට මේස්රණ ෆිල්ම් එකේ ඉඳන් දුරට යනකම් නේම් විහිදලා තියෙනවා මේ මේස්රණයකට ළඟින්ම තියෙන මූවිස් දෙකේ නේම් දෙකේ තමයි මේස්රණයකට සමාන කතාවක් කියන්නේ ඔයාලට මේ සයිට් එක පාවිච්චි කරලා ඊට ළඟින් යන මූවිස් එකක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ අවසාන වෙබ්සයිට් එක තමයි වයිරස් ටෝටල් වෙබ්සයිට් එක අපි ගාව ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් හරි ඉන්ටර්නෙට් සිකියුරිටි එකක් හරි නැත්තම් අපිට වෛරස් ගාඩ් එකක් අවශ්‍ය වෙනවා ෆයිල් වල තියෙන වෛරස් ස්කෑන් කරන්න. සමහර විට මේ ෆයිල් අපිට ඕපන් කරන්න බයයි මේ ෆයිල් වල වෛරස් තියෙද කියලා. මේ වගේ වෙලාවට අපිට ෆයිල් ස්කෑන් කරගන්න පුළුවන් විදිහ වෙබ්සයිට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් වෛරස් ටෝටල් කියන වෙබ්සයිට් එක. මේ වෛරස් ටෝටල් එකට පුළුවන් අපිට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න එහෙම නැත්නම් URL එකක් ලබා දෙන්න. මේ වෙබ්සයිට් එක මගින් මේ වෙද්දි තියෙන ගොඩක් වෛරස් ගාඩ් යූස් කරලා ෆයිල් එකක් ස්කෑන් කරලා බලලා මේ ෆයිල් එකේ වෛරස් තියෙද නැද්ද යන්න මේ වෙබ්සයිට් එක මගින් දැනුම් දෙනවා. මේක ඔයාලට ගොඩක් හොඳ ආරක්ෂාවක්. මේ වෙබ්සයිට් එකේ තියෙන තවත් වාසියක් තමයි වෛරස් ගාඩ් ගොඩක් යූස් කරලා අපිට මේ ෆයිල් එක ස්කෑන් කරලා දෙන එක. මේ විදිහට කම්පියුටර් එකේ වෛරස් ගාඩ් ගොඩක් දාගෙන අපිට ස්කෑන් කරලා ෆයිල් එක ස්කෑන් කරගන්න බෑ. හැබැයි මේ වෙබ්සයිට් එක මගින් ඒ වැඩි ඉත පහසුවෙන් අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මේ වෙබ්සයිට් වලට යන ලින්ක් අල්ලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක ඔයාලගේ තව එක යාළුවෙක්ට හරි වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් මතක ඇතුව ක්ලික් කරන්න. ලැබුවා වූ 2029 වසර හැමෝටම සුභම සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටෙක් 55 වෙතින් නැවතත් දවසක අලුත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.